අයිබෝන් මම සජිත් අක්මීමන අදිනම් මම YouTube හරහා ඔයගලන්ට අලුත් ප්‍රෝග්‍රෑම් එකක් ගේන්න තීරණය කරා. මේ ප්‍රෝග්‍රෑම් එකේ නම මම දාලා තියෙන්නේ Mix Master හැටියට. Mix Master කියන්නේ මේක ඇවිල්ලා අපි ගත්තොත් recording studios ගැන කියන ප්‍රෝග්‍රෑම් එකක්. සංගීතයේ තියෙන තාක්ෂණික පැත්ත කිව්වොත් හරි. මම හිතුවා ලංකාවේ තියෙන ස්ටුඩියෝස් වලට ගිහිල්ලා මේ ස්ටුඩියෝ වල ඉන්න අයිතිකරුවන්, එහෙම නැත්නම් මේ ස්ටුඩියෝ වල ඉන්න මේ sound engineers ලත් එක්ක පොඩ්ඩක් කතා කරලා මේ ඇත්තට මොකද්ද මේ ස්ටුඩියෝ එකකින් වෙන්නේ? අපි බලමු කවුද මේකේ වැඩ කරන්නේ සහ අපි ඔහුගේ තියෙන දැනුමත් අරගෙන Mix Master first program එක කවුද බලමු අද අපි Mix Master program එකේ ඉන්න Mix Master. මම දැන් මේ ඇවිල්ලා ඉන්නේ audio lab studio එකේ ඇතුළට. අපි මේ ගැන පොඩ්ඩක් අහලා බලමු මේ ස්ටුඩියෝ එකේ හිමිකරු එහෙම නැත්නම් මේ ස්ටුඩියෝ එකේ ඉන්න ඉංජිනේර තමයි මේ ඉන්නේ නිසල් ගංගොඩගයි ආයිබන් අයියා. ආයිබන් අපි හම්බෙන්නේ මේ 10 කට පස්සේ නේ. ඔව් ඒ අය ඉගෙන ගත්ත ඉගෙන ගන්න පස්සේ නේ. මොකද මට මතකයි මං එද්දි මෙන්න මේ මේ වටෙන් ඇවිල්ලා ආවට පස්සේ අයියා හිටියා මෙතන. ඒ තමයි අපි හදපු පළවෙනි ස්ටුඩියෝ එක බේසිකලි රූම් එකක් කෝස්ටිකලි එකෙන් රිවර් බඩු වෙන්න හදලා අඩු equipment සංඛ්‍යාවකින් අර ඒ වෙලාවේ වැඩ ටික කරගන්න අපි නිර්මාණය කරපු. එතකොට මම මේ කියන්නේ 2006 ත 7 2006 වගේනේ 6 7. ඒ කාලෙදී අයියා එතකොට මේ ඔඩියෝ ඉන්ජිනියරින් සම්බන්ධ යම් කිසි හැදෑරීමක් කරලාද හිටියේ? ඉස්සල්ලාම මම හිතන්නේ මම කියන්නේ 2002 න් මම ඉස්කෝලේ ඔට්ටම් පස්සේ මම ඉස්සල්ලාම TVT ආයතනයට මගේ තාත්තගේ යඳුන ක්‍රම මත මම එතන ජොයින් වෙනවා. අරිද ගුරුගේ මහත්මයා මතක් කරන්න ඕන. ඉතින් ඊට පස්සේ මම රංග දසනායක රංග ජොයින් වෙනවා. ඒ කියන්නේ හීට් ෆැක්ටරි එක. ඒ වෙනකොටත් මට හම්බ වෙනවා රංග ඇමරිකාවේ ගිහිල්ලා වැඩිදුර අධ්‍යාපන ලැබ ඒ කියන්නේ ඔඩියෝ ඉංජිනේරුවරෙක් විදිහට කියන්නේ ක්වොලිෆයි කරලා තමයි ඇවිල්ලා හිටියේ. ඒතකොට මමත් හරි ආසයි ඒතකොට අලුත් දේ දැනගන්න පුළුවන්. ඉතින් අපි දෙන්නා ටික දවසක් මම එතන හීට් ෆැක්ටරි හිටියා. ඊට පස්සේ තමයි මම විදේශගත වෙන්නේ මගේ වැඩිදුර අධ්‍යාපන සඳහා ඉංජිනේරුවරෙක් මොකද රට මම ඉන්දියාවට ගියේ. අල්ලපු රටට එතන ස්කූල් ඔෆ් ෆෝඩ් ඉන්ජිනියරින් ගැන දැන් මම හිතන්නේ මේ ඉස්සර මම ඉන්ටර්විව් වල ඔක කියන්න ඕන essay ගැන මොකද්ද කියලා මම හිතන්නේ දැන් ලංකාවේ ඉන්න ගොඩාක් අලුත් මේ සබ්ජෙක්ට් එක ආස කරන කට්ටිය දන්න essay එක මොකද්ද ස්කූලේ කියලා. ඉතින් එතනට ගිහිල්ලා මම 2005 වගේ තමයි මම ආයෙත් එන්නේ. ඊට පස්සේ තමයි මම ආයෙත් හිට් ෆැක්ටරි ආයෙත් තමයි මම ජොයින් වෙන්නේ. ඊට පස්සේ කාලෙන් පස්සේ තමයි අර මම අපි මේ කතා කරන පොඩි තැන මම හදාගන්න ඉගෙන මට ෆ්‍රීඩම් එකත් එක්ක මට ලේසි වැඩ ගන්න එක හින්දා මම හදා ගන්න පොඩි දණක්. එතකොට පොඩ්ඩක් අර එතකොට දැනුම තියෙනවා මට. ඒ කියන්නේ මොකද්ද හරි ස්ටුඩියෝ එකක් වෙන්න ඕන. ආව කියන්නේ ස්ටුඩියෝ එකක් කියන්නේ අපි කියන්නේ බෙඩ්රූම් ස්ටුඩියෝ එකක් සහ ප්‍රොෆෙෂනල් ස්ටුඩියෝ එක තියෙනවා මොනවද ගුණාංග මොනවාද මම ඉගෙන ගන්න තියෙනවා මම දන්නවා ඒක වෙනස. නමුත් ආර්ථිකම පැත්තෙන් සයිකපාට ඒ වගේ මුදලක් මට ආයෝජන කරන්න බැරි හින්දා මම ඉස්සෙල්ලාම අරක බඩන්නේ ඒ වගේ පොඩි තැනක් මේ මම අපි වාසයන්ක තටව ගන්න. ඊට පස්සේ එතනින් මෙතන රොමිෂ් ලක්ෂණගේ ඇල්බම්ස් පළවෙනි ඇල්බම් එක වගේ වෙන්නේ එතනින්ම තමයි සම්පූර්ණයෙන්ම. මේක අයියා මං හිතන හැට මේක නිකන් අටව ගත්ත එකක් නන් නෙමෙයි. මට මතකයි දැන් මේ ඉස්සර පොඩි තරන්නේ දෙබ්බේ. මට මතකයි මේ වීදුර දැම්ම අපි දෙපාරක්. මේ වීදුර. ඔව් මේ වීදුර. මෙතනින් කඩන කඩා ගන්න ගේ කඩාගෙන අපි දුන්නු. මේක ඩිසයින් එක කරේ අයියා. ඔව් මම තමයි ඩිසයින් කරේ. ඒක සමහරක් අයියා මේ ස්ටුඩියෝ ඇතුළට ගියාට පස්සේ මේ මෙහෙම දෙයක් කරන මේ අපුඩි ගහන වෙන. ඔව් ඇයි එහෙම අපුඩි ගහන? ඒ අපුඩි ගහලා බලන්නේ මේ රිවර්බ් එක තියෙනවද කියලා. අපි සාමාන්‍යයෙන් අපි දැන් මෙහෙම කියමු දැන් මේක ටෙක්නිකලිත් නැතුව අපි දෙපැත්තේ මැද විපතර කියන්නේ රිවර්බ් එක කියලා කියන සද්දක් ඩෝංගාරය කියලා අපි සාමාන්‍යයෙන් කියන්නේ ඒක. ඉතින් ඒක ගොඩක් වැඩි වුණොත් එහෙම ටිකක් අමාරුයි. ඉතින් ඕක ගොඩක් ටෙක්නිකල් ටර්ම්ස් වලට ගියොත් එහෙම RT60 කැල්කියුලේෂන් කියලා තියෙනවා. ඉතින් RT60 වැලියු එකක් කියලා. ඉතින් කොහොමනම් හොඳ ස්ටුඩියෝ එක රිවර්බ් ටයිම් එක නියමිත ගානක් තියෙනවා. ඉතින් ඒ ගානට අඩු වුණොත් තමයි සාමාන්‍යයෙන් අපි කියන්නේ මේක මේ ප්‍රොෆෙෂනල් ග්‍රේඩ් එකේ ස්ටුඩියෝ එකක් කියලා. ඉතින් අපිට මේක එහෙම මේක RT60 කියන කැල්කියුලේෂන් කරලා තමයි අපි දෙන්නේ. මේ මොකද හදද්දී කියන හදන මෙටීරියල්ස් වල තියෙනවා ටේබල් එකක්. ඒ කියන්නේ සබ්ද ඇබ්සෝබ් කරන මේ මෙටීරියල්ස් වල ඔක හැම එකයි අපි පාවිච්චි කරන හැම දෙයක්ම අපි මැනලා ඒ තියෙන වැලියුස් එකතු කරලා තමයි අපි මේ කැල්කියුලේෂන් එක හදන්නේ. ඒක කොහොමද දැන් මේ ලංකාවේ බිහි වෙන මේ අලුත් ස්ටුඩියෝස් වල මේක නැද්ද අය කරන්නේ? මම දන්නේ එහෙම. හැබැයි හදනවා ඇති නේ. මම දැන් මොකද දැන් ගොඩාක් දැන් ලංකාවේ දැන් අපි පටන් ගන්නවා වගේ නෙමෙයි. දැන් ගොඩාක් කට් ඉන්නවා ක්වොලිෆයිඩ් කට් මන් දන්න තරමේ. මම හිතන්නේ අනිවාර්යෙන් එහෙම හදනවා ඇති. හෝම් ස්ටුඩියෝ එකක් දැම්මට පස්සේ ඒ කනෙක්ට් තියෙන අවාසි පැත්ත පොඩ්ඩක් කියවදේ. හැබැයි පළවෙනියෙන්ම කියන්න ඕන තමම හෝම් ස්ටුඩියෝ එක දාන්න ඕන. දාන්න ඕනේ. මම හිතන්නේ අපි හැමෝම මම හිතන්නේ ෆීල්ඩ් එකේ හැමෝම හෝම් ස්ටුඩියෝ එක කාමරේ ඒක ඒ කියන්නේ අපි කාමරේ හදාගෙන තියෙන. මොකද ඒකෙන් තමයි ඇත්තටම අපිට එක්ස්පෙරිමන්ට් එහෙම කරන්න පුළුවන්. නමුත් දැන් අදරත් මගේ ඇතර මගේ හෝම් ස්ටුඩියෝ එකක් තියෙනවා. අපි ප්‍රොඩක්ෂන් එක ෆයිනල් ප්‍රොසෙස් ටික කරනවා නම් ඉන්ඩස්ට්‍රි ස්ටෑන්ඩඩ් එකට ඒක හදන්න ඕනේ. ඒ කියන්නේ අපි කියන්නේ ඒක හදනකම කෝස්ට් එක විතරක් නෙමෙයි. හැමදේම කේබ්ලින්, මොනිටරින් සිස්ටම් එක හැම දෙයක්ම ඔය LED කන්වර්ෂන්ස් එක අගින් සම් කාඩ් කියලා කියන්නේ. ඒ හැමදේම ඒ ස්ටෑන්ඩඩ් එකට තියෙන්න ඕනේ. හැබැයි ඇත්තට මේක හෝම් ස්ටුඩියෝ එකක් වෙන්න පුළුවන්. ඒක අපිට ප්‍රශ්න නැහැ. නමුත් ඒ ස්ටෑන්ඩඩ් එකට තියෙනවා නම් තනක්
ගැටලුවක් නැහැ. ඒක උදාහරණ මම පොඩ්ඩක් තව පොඩ්ඩක් කියනවා. ඒ කියන්නේ අපි නෝ අපි ගාව ඇකෝස්ටික් හරියට ඇකෝස්ටික් ට්‍රීට් කරලා නැත්නම් රූම් එක මම කියන්නේ ඇතුළ ඇකෝස්ටික් කියන්නේ ඇතුළේ අපි කියන්නේ එළියේ තියෙන සවුන්ඩ් රිෆෝර්මන්ට් එක නවත්තන එක නෙවෙයි. ඇතුළේ ඇකෝස්ටික් එක ට්‍රීට් කරලා නැත්නම් හරි මොනිටර් සිස්ටම් එකක් නැත්නම් අපි මෙතන මික්ස් කරද්දී අපිට සද්ද හොඳට ඇහෙන්න පුළුවන්. අපි සන්තෝෂයි සද්ද හොඳයි. නමුත් පිට ගිහලා සද්ද ප්ලේ කරන පස්සේ අපිට හිතපු දේ නෙවෙයි එතන තියෙන්නේ. ඉතින් කියන්නේ හරි තැනකදී නම් මම මේ ඇතුළේ මික්ස් කරන එකත් මගේ ඊයර්පෝඩ්ස් දෙක එතකොට හෙඩ්ෆෝන්ස් දෙකත් වෙන්න පුළුවන් නැත්නම් සෙටප් එකේ ඕන තැනක වුණත් ගොඩක් අසමානකම් තියෙන බලා නමුත් ගොඩක් නෙමෙයි අපි මෙහෙ අපි ක්‍රියේට් කරන ඉමේජ් එක එළියේ තියෙන්න ඕන මම දැක දෙනවා මේ පිටරට සින්දු වල හිම දානවා අය මේ මික්ස්ඩ් බයි කියලා නමක් එනවා හරි ඊපස් මාස්ටර්ඩ් බයි කියලා වෙනින් නමක් ඔව් ඒක රෙකෝඩඩ් බයි රෙකෝඩ් බයි කියලා තන වෙනින් නමක් රේන්ජ්ඩ් බයි ඔව් රේන්ජ්ඩ් බයි කියලා මේ මේ එකම කාර්යය ලංකාවේ එක්කෙනෙක් කරන කාර්යයන් පිටරටයි මේ හතර පහ දෙනෙක් කරන්නේ මං හිතන්නේ අපේ කැපැසිටියක් තියෙන කියලා වෙනම රෙකෝඩින් ඉන්ජිනේරකට වෙනම ගෙවන්න මික්සින් ඉන්ජිනේරකට වෙනම ගෙවන්න සහ මාස්ටරින් ඉන්ජිනේරකට වෙනම ගෙවන්න පෙර ඇත්ත කතාව කිව්වොත් ඒකයි ඇත්තට වත්කමක් නැති හින්දා ගොඩාක් දුරට මියුසික් ප්‍රොඩියුස් කරන එක්කෙනා කම්පෝසර් තමයි මේ හැම කාර්යතාවයම කරන්නේ මං දකින සමහරක් ස්ටුඩියෝස් වල මෙන්න මේ කැල නැහැ පොවිසින් බූත්යක් නෑ. ඔව් එහෙම තිබුණත් ඉතින් ඇත්තටම හරි කරදරයි නේ. එතකොට මොන්ඩස් වලින් අපිට අහන්න බෑ. හෙඩ්ෆෝන්ස් වලින් තමයි අහන්න වෙන්නේ. ඉතින් මම හිතන්නේ ප්‍රධම දේ තමයි ස්ටුඩියෝ එකට අයියා මේ මේ බූත්යක් අනිවාර්යෙන් ඕනෙත් තියෙන්නේ. මෙහෙමයි. අරම නැතුව කරොත් එහෙම එතකොට එහෙම අපි හිතමු අපි උදාහරණයක් ගමු. එහෙම අපි හදන්නේ නැහැ වෙනම ෆැසිලිටි එකක්. මෙතන බෙරද කරන්න අපිට වොයිස් කරන්න පුළුවන්. මෙතන කරන්න පුළුවන්. හැබැයි එතකොට මම මේ ස්ටුඩියෝ එක හදන්න ඕන. දැන් උදාහරණයක් විතර ගත්තොත් මෙතන කන්ට්‍රෝල් රූම් එකේ තියෙන රිවර්බ් ටයිම් එකට වඩා රෙකෝඩින් ස්පේස් එකේ තියෙන රිවර්බ් ටයිම් එක අඩුයි. මොකද මෙතන අපි හදලා තියෙන මොනිටරින් පර්පස් එකට. ඒක පොඩි රිවර්බ් එකක් තියෙනවා. අපි තියන්න නැත්නම් සද්ද ඩෙඩ් වෙන හින්දා. ඒ වගේ එකම රූම් එකේ හදන්න පුළුවන් නම් රෙකෝඩ් කරන්න පුළුවන්. ගැටලුවක් නැහැ. නමුත් ඉතින් මම පර්සනලි දකිනවා එතකොට මම රෙකෝඩ් කරද්දි මම කැමති ස්පීකර් මොන්ටර්ස් දෙකෙන් සද්ද මොන්ට කරන්න. හෙඩ්ෆෝන්ස් දැන් නැතුව. ගොඩක් අපේ ඉන්න මල්ලිල එහෙම දැන් ඒගොල්ලන්ගේ හෝම් ස්ටුඩියෝ එකේම තමයි ඒගොල්ලෝ වොයිස් කරන්නේ ගිටාර් රෙකෝඩින්. ඒක ලොකු වැරද්දක් නෑ අයියා කියන්නේ. පටන් ගන්නේදී ඒක අනිවාර්යෙන් කරන්න වෙනවා. දැන් අපි කවුරුත් කැමති හොඳම වැඩක් කරනනේ. ඕනෙක නේ කොහොම වීඩියෝ කරත් එහෙම මොඩි කරත් එහෙම. ඉතින් අපි කැමති නෑ නරක වැඩක් කරලා අපි අනිවාර්යෙන් අපි සිද්ධක් කළොත් අනිවාර්යෙන්ම වර්ස්ට් කියන්නේ අපි තුමු දැන්ට ලෝකේ හොඳම මික්සින් එන්ජිනියර්ස්ලා ගන්න අපි ගන්න කැමතිනේ. එතකොට ඒ වගේ ගන්න කැමති නම් අපිට අර ස්ටෑන්ඩඩ් එක ෆලෝ කරන්න වෙනවා. අද මොකද්ද හරි මික්ස් එකක් කියන්නේ මොකද්ද මේ හරි මාස්ටර් එකක් කියන්නේ මම ඉගෙනගත්තේ තේ තමයි මික්ස් එකක් කියලා කියන්නේ බැලන්ස් කරන එක නෙවෙයි ඒක වෙනම ක්‍රියේටිව් දෙයක් ඇත්තට මේක ක්‍රියේටිව් ජොබ් එකක් පර්කෂන්ස් ටික මේ ලෙවල් එකට රීවර්බ් දාලා එහෙම නෙවෙයි ඒක එතනින් එහාට ගිහිල්ලා දැන් අපි තුමු ආටිස්ට් කෙනෙක් සින්දුවක් හදලා ඉමේජ් එකක් හදලා දුන්නාන් පස්සේ අපි ඒක එතනින් එහාට අරන් යන්නේ කොහොමද එතකොට අදාළ নানা ප්‍රකාර දේවල් අපි පාවිච්චි කරනවා ඒක ඇනලොග් වෙන්න පුළුවන් ඩිජිටල් වෙන්න පුළුවන් කාටත් කියන්න බෑ ඇනලොග් නරකයි කාටත් කියන්න බෑ ඩිජිටල් නරකයි හැම දෙයක්ම හොඳ දේවල් තියෙනවා ඒව අරගෙන අපි කොහොමද ප්‍රොඩියුසර් කෙනෙක් නැත්නම් කම්පෝසර් කෙනෙක් ආටිස්ට් කෙනෙක් හදමු ඉමේජ් එක ඊට වඩා එහාට අරන් යන්නේ කියන්නේ අපි හිතමු මොකක් හරි පර්කෂන් arrangement එකක් හදලා තියෙනවා දැන් ආටිස්ට් තේරෙන්නේ නැහැ මේක ඒ කියන්නේ අපි සාමාන්‍ය ඉන් යෝ ෆේස් කියලා කියන අපිට යාට හොඳ පංච් එකක් ඕන ගොඩක් කටේ කරන්නේ පංච් එක කරන්න ගිහිල්ලා කම්ප්‍රස් කරලා වැඩි වෙලා ලිමිට් කරලා ඉවරලා අතරම ඩයිනමික් රේන්ජ් එක අඩු කරගන්නවා සද්ද වැඩි නැහැයි නමුත් ඩයිනමික් රේන්ජ් එක අඩුයි සින්දුවේ මාස්ටර් එක ගොඩක් තියෙනවා මරුවට මික්ස් මාස්ටර් ඒක තමයි දැන් ඒකට උත්තරේ තමයි දැන් අපි ගොඩාක් කලවක කිව්වා දැන් අපිට හිතන විදිහට ලෙවල්ස් වලින් YouTube එකට සින්දු දාන්න බෑ. දැන් YouTube එකට ලෙවල් එකක් තියෙනවා. එතකොට iTunes වල ලෙවල් නැහැ. දැන් එතකොට වෙන්නේ ගොඩාක් මේ වුණාම ගොඩාක් ක්‍රෂ් කරාම ලිමිට් කරාම සින්දු නැත්. පැක් වෙලා වගේ. පැක් වෙනවනේ. එතකොට ඩයිනමික් රේන්ජ් එක අඩු වෙනවා. එතකොට අර ඔක්කොම එක ගන්න ගත්තම ඩයිනමික් රේන්ජ් එක වැඩි තියෙන සින්දු හොඳට ඇහෙනවා. අරක ක්‍රෂ් වෙලා ඇහෙනවා. හොඳ මික්ස් එකක් කරලා තියෙනවා. ඇත්තටම මාස්ටරින් ස්ටේජ් එකේ කරන්න දෙන දේවල් හරි අඩුයි. හැබැයි මම ජෝන් එකෙන් ජෝන් එකකට මේක වෙනස් වෙන්න පුළුවන්. මේෙහිදී කොහොමද අය කරන්නේ මාස්ටරින් කරන්නේ ඇනලොග්ද අපි ගාව හයිබ්‍රිඩ් සිස්ටම් එක. ඒ කියන්නේ අපි ඉස්සරම කරේ ඉන් ද බොක්ස් කියලා කියන්නේ ITB කියන්නේ කම්පියුටර් එකෙන් විතරයි. ඒ කියන්නේ කම්පියුටර් එක ඇතුළේම තියෙන පාවිච්චි කරන software ඒ ටික පාවිච්චි කරන. මම දැන් තාම ලංකාවේ බොහෝතරක් කරන්නේ ඒ ක්‍රමෙ නේද? ඉන් ද බොක්ස්. ඉන් ද බොක්ස් ගොඩක් කරනවා. හැබැයි සීමිත ඒ කියන්නේ ඒ වගේම ඉගෙනගෙන මේ subject එක දන්න හොඳටම දැනුවත් කට්ටිය ගොඩක් වෙලාවට hybrid system දැන්ට hybrid systems තියෙනවා. මම කරන සින්දුව. මම මේක ඉන් ද බොක්ස් කරනවා mix එක. mix එක කළා මම master කරනවා analog. ඒක සාර්ථකයි. හරි මෙහෙම තමයි අපි ඉන් ද බොක්ස් අපි කරලා. අපි master කරනවා analog hari hybrid system එක. එතකොට ඒක මම compare කරොත් in the box master කරලා mix කරපු එකක් එක්ක අරක හොඳයි. හොඳයි. වයිවාදේ. නමුත් අපි compare කරොත් එහෙම hybrid system එක mix කරලා analog mix system එකකට කවදාකවත් hybrid එකක mix කරන්න computer එකේ master කරන්නේ නැහැ. එතකොට ඒ වගේ ගියොත් එහෙම එකත් එක්ක බලද්දි ඒක වෙනසක් තියෙනවා. තියෙනවා. හරි උත්තරේ. ගොඩක් කට්ටිය කියනවා මේ pro tools
තමයි හොඳ කියවබේස් වලට වැඩිය ඒක තමයි පොඩ්ඩක් තියෙන්නේ මං හිතන්නේ නොදැනුවත් කමර වෙන්නේ මෙහෙම නෙවෙයි ලොජික් ගන්න ලොජිකුත් ලොජිකුත් බලන්න මෙහෙමයි ඕකේ එහෙම අපිට software එකකින් හරියටම තීරණ ගන්න බෑ quality එක මොකද්ද කියන එක මගේ වැඩේට මං track එකක් හදනකොට හරි mix කරනකොට හරි master කරනකොට හරි මට මගේ වැඩේ ලේසියෙන් කරගන්න පුළුවන් මගේ idea එක මට ලේසියෙන් work කරගන්න පුළුවන්කද මම පාවිච්චි කරන්නේ මං හොය ඉන්නේ අරක හොඳයිද මේක හොඳයිද කියන මට ආදාරත් නැහැ මොකද මගේ ප්‍රොඩක්ෂන් එකේ ක්වොලිටි එක ඇත්තටම තියෙන්නේ මගේ ADD converters එතකොට monitoring system එක එතකොට acoustic එක එතකොට recording කරද්දි කොයි විදියටද දැන් අපේ වෙනම engineer කෙනෙක් ඉන්නවා recording engineer කෙනෙක් මේ පැත්ත බාරව එතකොට preamp එක මොකද්ද පාවිච්චි කරන්නේ cables මොනවද හරි micing technique ඒවත් එක තමයි අපි ගොඩක් ලාට තීරණය කරන්නේ පොඩි දෙයක් කියන්න ඕන දැන් software එකක් අපි මේව කරද්දි අපි දැන් කවුරු කියනවා නම් Cubase ඔලලා Pro Tools හොඳයි කියලා මම එකඟ වෙනවා Pro Tools ඒ කියන්නේ software එක විතර නෙමෙයි HDX system එකක් එක්ක accelerator system එකක් එක්ක control surface එක එහෙම එනවා නේද ඒ කියන්නේ software එකයි control surface එකත් අතර දීමු software එකයි HDX accelerator cards එක එනවා නම් definitely Cubase වල වඩා හොඳයි ඇයි ඒ මොකද එතකොට තනිකර ඒ Pro Tools system එකේ බර HDX cards වලින් තමයි process වෙන්නේ. ඒතර computer එක කිසිම බරක් නැහැ. ඒකට මට ඒ computer එකේ ඒ computer එකේ availability එක තාම මට වැඩකට පාවිච්චි කරන්න පාවිච්චි කරන්න. අන්න එතෙන්දි මට Prodos අනිවාර්යෙන් හොඳයි Cubase එක. මොකද Cubase එතකොට processing වෙන්නේ තනිකරම computer එකේ නේ. ඒකට alternative එකක් විදියට අපිට පාවිච්චි කරනවා නම් Cubase එකත් එක්ක UAD cards අපි කියන්නේ. අයිය දැන් පාවිච්චි කරන මොකද්ද version එක යන්නේ? වාඩ් නැබල ග්‍රීක් ඔඩියක් වැඩි. මට තේරෙනවා කියන්නේ. ඔව් පොඩ මවුන් නෑ ඔයා. මං හිටියා මොකද අයියා කියලා ගියා ගියා. හැබැයි අපි මේ බලන් ඉන්න කට්ටිය අපිට වැඩි සෑහෙන ඒගොල්ලෝ දැන් ඉන්ටර්නෙට් බලනවා YouTube බලනවා වගේ ගොඩක් දේවල් මේ ඇයිද පැහැදිලි කියලා මට පැහැදිලි මට පොඩ්ඩක් මේ ග්‍රීක් වගේ වුණාට හැබැයි අපි තේරුණා මට. අපි හැබැයි ප්‍රශ්න අහන්නේ. ඔහොම තමයි ඇත්තටම අපි පොඩ්ඩක් ඉගෙන ගන්නත් ඕනේ මොකද මේ ලේසි නෑනේ ඉගෙන ගන්නවා කියන එකනේ. අපි අතරත් තියෙනවා. මං අහන්නම් අයියගේ පොඩි කෙටි මේ වටයක් හරි මේකට මට ඩිරෙක්ට් උත්තර දෙන්න. මොකද්ද පාවිච්චි කරු මුල්ම සවුන්ඩ් කාඩ් එක? ආ මුල්ම සවුන්ඩ් කාඩ් එක මම ඉන්දේවිදි ගත්තාක් Creative Odyssey ZS Platinum Pro එක. ලංකාවෙන්ද ගත්තේ? නෑ එහෙදි මගේ යාළු ටිකෙන් ගත්තා. දැන් මොකද්ද පාවිච්චි කරන සවුන්ඩ් කාඩ් එක? මෙතන Roland Dr. Capture කියන එක පාවිච්චි කරනවා. ඒක ජපනීස් බ්‍රෑන්ඩ් එකක්. ඊට පස්සේ මෙතන Tascam 108 2 එක තියෙනවා. ඒක control surface එක audio interface එකක් තියෙනවා. මොකද්ද අයියා මේ පාවිච්චි කරු මුල්ම මයික් එක සහ වාඩ සෙට් උනම මයික් එක. ඉස්සලම මයික් එක තමයි Behringer C1 Pro C1 එකනේ C1 එක. ඒක අතරත් තියෙනවා මංගල. ඒක වාඩ හොඳයි සද්ද අතර. ඔකට උත්තරේ මම කියන්නේ. ඒක දන්නේ මිනිස්සු තමයි ලංකාවේ හිට් සින්දු කීයක් ඒ මයිකෙන් කරා. පාවිච්චි කරපු පළවෙනි කීබෝඩ් එක මොකද්ද? PSR 410 එක. දැන් ඔයාගේ හැපෙති තියෙන කීබෝඩ් එක තියෙනවා. Roland Phantom X6. ඔව් ඊටසේ ඒකේ අලුත් FA series එක තියෙනවා. පාවිච්චි කරපු පළවෙනි ස්පීකර්ස් එක මොනවාද මුලින්ම තිබ්බේ? මම අතරම Behringer තමයි ඉස්සෙල්ලම ගත්තේ. දැන් මොනවද අපි පාවිච්චි කරන්නේ? තාම Behringer කියන්නේ මේ Behringer මේක මගේ සබ්ස් එක තියෙන Behringer නිකන් ওই දෙක විතරක්. දැන් ස්ටුඩියෝ වලට මේ සබ් එකක් අය අනිවාර්යෙන් ඕනද? නෑ මේක තිබ්බත් හොඳයි. ඒකට ෆුල් රේන්ජ් එකම කව වෙනවනේ. ලෝ එන්ඩ් එක අපිට කව කරගන්න පුළුවන්. හරියට කැලිබ්‍රේට් කරගන්න දන්නවනම් සබ් එකක් තිබ්බම සෑහෙන්න වටිනවා අනිවාර්යෙන්. ඉස්සරදම අයියා කරන්නේ Windows Mac නෙමෙයි. නැ Windows සහ Mac වලට දෙකම තියෙනවා. රූම් මේ පැත්තේ මම Mac වලට මාරුණා. අයියා කැමති මේ ගොඩක් රෙකෝඩින්ග්ස් වලට live play කරනවටද එහෙම නැත්නම් VST instruments play කරලා ගන්න මේක ඇතුලට. තාම limitations තියෙනවා. දැන් මම දකින විදිහට මොතක වෙනස් වෙන articulations කියන ඒවා instruments වල. ඒ සමහර articulations අතරත් VST වලින් තාම ගන්න බෑ. ප්‍රතිනිර්මාණය කරන්න බැරි වෙලා තියෙනවා. ෆීල් එක අදරත් බෑනේ කරන්න. ලංකාවේ අද වෙද්දී ලංකාව පුරාවට ස්ටුඩියෝ ගොඩාක් තියෙනවා. හැදිමින් තියෙනවා. ඒක හොඳයිද? ඔයා හිතන්නේ මට හිතෙනවා ඒක හොඳයි කියලා මේ. ඒ කියන්නේ මම කැමති කියන්නේ මම කියන්නේ කට්ටිය ගොඩක් මේ ඉන්ඩස්ට්‍රි වෙන්න ඕන. දැන් එන්න පුළුවන්. සහ මම මේක අනිවාර්යෙන් මම හිතාගත්ත මේක කියනවා කියලා අපිට වඩා ටැලන්ට් කට්ටිය දැන් ඉන්නවා. මම බය වෙන්නේ නැහැ කියන්නේ. ඒ කියන්නේ හැබැයි ඒ කියන්නේ වෙන්නේ මොකද ඒගොල්ලන්ට ගොඩක් දේවල් හොයන්න පුළුවන් නේ. දැන් අපි තුමු මයිකින් ටෙක්නික් එකක් වුණා ටග්ගල YouTube එකට ගියා. මගේ next technique එකක් දිගවම ඔක්කොම techniques එනවා නැත්නම් web page එකට ගියාම techniques ටික තියෙනවා studios ගැන කතා කරන්න ඇත්තටම ගුවොත් වෙලාව මදි එහෙනම් අපි මේ බොහෝ සෙකින් critical තමයි මේ සමහර දේවල් අපි ඕගොල්ලන්ට කියන්නේ විශේෂයෙන් අවසන් වශයෙන් අපිට කියන්න අපි මේ බලන් ඉන්න සහෝදරයන් සමහරක් අය ඉන්නවා studios දාන්න බලාගෙන මේ ඇයට ඔයාලා දෙන්න තියෙන උපදෙස් මොනවාද ඕවදන් මොනවාද basic production ගැන basic හැදෑරීම YouTube හෝ නැත්නම් නේද ලංකාවේ ගණන පාසල් තියෙනවා engineering පැත්ත නම් ස්ටුඩියෝ එකක් නැත්නම් recording engineering එකක් වගේ වෙන ආසනක්
ඒ පැත්ත ගැන වැඩිදුර අධ්‍යාපනයක් හරි පොඩි දෙයක් ගැන දැනගත්තොත් ඒක වටිනවා. ඉතින් පෙඩසරණ මම අවසන් කරන්න කලින් නිසලයට බොහෝ සෙයින් ස්තුතිවන්ත වෙනවා. මම හිතන මේක බලන්න ගොඩක් මේ සංගීතයට සහ මේ ස්ටුඩියෝ වලට කැමති කට්ටිය. ඒක හින්දා ඕගොල්ලන්ට මොකක් හරි ප්‍රශ්න තියෙනවා ඕගොල්ලන්ට පුළුවන් කෙලින්ම නිසලයව කන්ටැක්ට් කරන්න Facebook එකේ ඉන්නවා. ඕන ප්‍රශ්නයක් අහන්න පුළුවන් නිසලයට පුළුවන් විදියට දාන්න විදියට නිසලයියා ඒවට උත්තර දෙයි. අයියනේ මොකද මේ අපේ මේ මික්ස් මාස්ටර් ගැන වැඩසටහන ගැන. ඔයක හොඳයි. එතකොට වෙනස මම මෙහෙම කියන්න දැන් ගොඩක් ඒ වැදියා දවා කොයිලාකත් මම හරිනම් මගෙන් ඇහෙන්නේ නැහැ මේ දස්සන මොකද කරන්නේ කියලා. මොකද්ද වැඩේ ගැන අපි ඇත්තටම බොරුවක් නේ අපි ඒක අහලා. ඒක මම කියන්නේ වැඩේ තමයි යන්න ඕනේ. දැන් අපි කතා කරන්නේ ටෙක්නිකල් දේවල්. ඒ වනේ ඉතින් ඒක තමයි ගොඩක් ගොඩක් දිනට සමහර කට්ටිය Facebook එකේ දැක්කම පේනක් මොනවද කරන්නේ කියලා. ඉතින් බොහෝ සෙයින් ස්තුතියි අයියා. කිසි ගැටලුවක් නෑ. බොහොම සන්තෝෂයි අයියා හම්බෙච්ච එක අවුරුදු ගානක්. මට සන්තෝෂයි. ඔයත් දැන් වා ඉන්ඩස්ට්‍රි එකේ යම් කිසි දුරක සෑහෙන දඩක් කරගෙන ඉන්නවා කියන්නේ මගේ ස්ටුඩන්ට් කෙනෙක් විදිහට. ඉතින් බොහොම සන්තෝෂයි ගැන. يعني මේකට මාවට ඉන්වයිට් කරාම ඉන්වයිට් කරපු එකට පළවෙනි එපිසෝඩ් එක විදිහට බොහොම ස්තුතියි. මොසුදි එනං අපි ගිහින් එන්න ඔයාලට පුළුවන් අපේ YouTube channel එක subscribe කරන්න. ඉතින් හැබැයි මේ bell එක click කරන අපි දාන තුර videos එහෙම ඉතින් ඉක්මනටම බලා ගන්න පුළුවන්. ගිහින් එන්නම් ලබන සුමානෙත් මේ වගේම ස්ටුඩියෝ එකේ මේ වගේ ලස්සන හුරු බුහුටි කාමරයකින් අපි හම්බ වෙමු. ජය වේවා.